පෙම්වත පෙම්පත් එවා සුළඟේ ගිය පසු ජෑම් ගහ හෙවනට වී හඬන්නද මම පටුවේ වැල් පුටුවේ කිටි කිටිය හිර වීගෙන දෑත මුහුණේ ඔබාගෙන පැරණි දලසෙයා පට මතක මතක් කරමින් ගස්ස ගස්සා පටුර හිස් හඬන්නද හඬනවා මින් හඟවන්නද පිළිතුරක් දෙන්න නොවේසෙන ඔබ පවා ආතතියෙන් පුරවන්න ඒ පෙම්පත් මා ලියුවේ නොවේ කියන්නට නොපැලිකෙන ඔබ පවා තිගස්සවන්න හඬන්නද මම ඕ අර ජෑම් ගහ හෙවනටම වී අයිබෝන් අද පොතයිතේ වැඩසටහනින් අපි විශ්වලන්තයක චාරිකාවක් යන්න බලාපොරොත්තු වෙන සමහර මායාවල් තියෙනවා අපේ ජීවිතේ අපිට හිතාගන්න බැරි අපි හිතාගන්න බෑ කියලා කිව්වට සමහර වෙලාවල් වලට අපිත් මේ මායාවල් වල දිගට ගිහින් තියෙනවා මායා බොංචි වෙලේ යනවා වගේ හැබැයි මේ මායාවල් අපි හිත ඇතුලේ තියාගෙන කල්පනා කරමින් අපි ඒවා තවත් වෙලාවකදී අමතක කරලා දානවා එහෙම නැත්තම් අපිට අමතක වෙලා යනවා හැබැයි මේ විස්මලන්තවල මායාවල් වල ඇවිද ඇවිද ඒවා අකුරු කරන සමහර වෙලාවට මේ මායාවල් යථාර්ථයට බොහොම සමීප කරන කවියෝ අපිට හම් වෙනවා ඒ කවියෝ කිවිඳියෝ ආයෙත් අපිට අර මායාවේ තියෙන සුන්දරත්වය කියන සමහර වෙලාවට මේ මායාව කියලා අපි හඳුනගත්තට ඒ මායාව ඇතුලේ තියෙන්නේ අපේම ජීවිතේ විවිධ දේවල් ඒ විවිධ දේවල් එක වෙලාවකට මායාව විදියටත් තව වෙලාවකට යථාර්ථයේ විදියටත් අපි හඳුනා ගන්නවා. ඒ හඳුනා ගැනීම අකුරු අතර හිරකරන කෙච්චර ලේසි වැඩක් නෙවෙයි. ඒ අකුරු අතර හිරකරන එකෙත් ඉසියුම්ම මාධ්‍ය වෙන කවිය අතර හිරකරන එක ලේසි දෙයක් නෙවෙයි. හැබැයි මේ මායාවයි යථාර්ථයයි බොහොම ලස්සනට කලතන අපුරු කිමිදියක් ඉන්නවා අපිට. ඇය කාංචන අමිලානි. දීර්ඝකාලීන පත්තර මිතුරියක් ඇය. ඒ වගේම දීර්ඝ කාලයක් තිස්සේ ඔබේ ගෙදරට සමීපුණු පුවත්පතක බොහොම ලස්සන විශේෂාංග ලියපු විශේෂාංග ලේඛිකාවක්. හැබැයි ඒ සියල්ලටම ඉහළින් ඇගේ කවිකම තියෙනවා කියලා කිව්වොත් ඔබ මාත් එක්ක එකඟ වේවි. ඒ කවි හරියට සමහර වෙලාවට අපේ හදවත පිරිමදිනව, ආලේප කරනව, සමහර වෙලාවට කන් අස්සේ බූම්බ පුපුරනව වගේ පුපුරනව. ඒ හැම එකක්ම ඇගේ වචන අතරට ගන්නට ඇය බොහොම සමත්කමක් දක්වනවා භාෂාවේ විවිධ අත්හදා බැලීම් කරමින්. කාංචන අමිලානි බොහොම ආදරයෙන් පිළිගන්න ගමන් මම කාලයක් තිස්සේ ඔයාගේ විස්මලන්තේ සැරිසරන ඒකේ තියෙන දේවල් බල බල බොහොම මේ මායාවත් එක්ක මමත් පොඩ්ඩක් ඒ මායාමය ගතියකට ගියපු කෙනෙක්. කොහොමද ඔය තරම් ඒ විස්මලන්තේ බොහොම ලස්සන චාරිකා කරන්න තරම් ඔබේ මනස ඒකට පැහැදිලි වෙන්න ඕනේ මනස කොහොමද ඔබ ඒක හදාගන්නේ මම හිතන්නේ ලියන එක එන්නේ කෙනෙක්ගේ ලස්සනම තැනකින් හදවතේ කොහේ හරි ලස්සනම තැනකින් කියලා ඒක එළියට ආවට පස්සේ අපිට පුළුවන් එක එක දේවල් කරලා වෙනස් කරගන්න ඒක හැඩගස්ස ගන්න පුළුවන් මම හිතන්නේ කවි ලියන එක තමයි මම මේ හැම දෙයක්ම කරමින් ඉන්න අතර කරලා තියෙන්නේ මම තව කතන්දර ලියනවා මම නවකතා ලියනවා තව ගොඩක් දේවල් කරනවා හැබැයි මං හිතනවා මේ කවිය තමයි මේ හැමතැනින්ම මේ පොඩි නිකන් සියුම් හොයක් වගේ ගලාගෙන ගිහිල්ලා නිකන් අර දුවන රැවුල වගේ මේ හැමතැනම දුහන්නේ කවිය තමයි ඉතින් ඒකට මං හිතනවා මගේ අර ඔය දීර්ඝ කාලන පුවත්පත් ජීවිතේ මාර ලොකු උදව්වක් වුණා කියලා විශේෂම භාෂාව හදාගන්න භාෂාව හසුරුව ගන්න එතකොට මම කවි ලියන අතරතුර මං විශේෂාංග ලිපි සෑහෙන ප්‍රමාණයක් ලියලා තියෙනවා මං හිතන්නේ මගේ අර වැඩබිම හැදුනේ මගේ ආයතනයෙන් ලේක් හවුස් එකෙන් එතනදී මම මට කරන්න පුළුවන් හැම මේ අත්හදා බැරිමක්ම මම මේ ලියවිලි එක කරා මං හිතන්නේ විශේෂාංග ඇතුළුනුත් අපි කවි දැක්කා කියලා සමහර වෙලාවට විශේෂාංගත් ඇත්තටම කවි වගේ දැන් උදාහරණයක් විදියට කාංචනා අපි හැමෝම යන පොදු විශේෂාංගයකට ගියොත් ඒ කියන්නේ ආවරණය කරන්න ගියොත් අනිවාර්යෙන් කාංචනාගේ ලිපිය වෙනස් ලිපියක් මං ඒක ඇගේ සමකාලීන සහෝදරියක් විදියට කියන්නේ ඇගේ ලිපිය වෙනස් මානකින් ලියවෙන්නේ මං හිතන්නේ කවි බස කියන එක ඒ විශේෂාංගකරණයටත් ඔබට බලපෑම් කරනවා. ඔබ කියනවා විශේෂාංගයේ කවියට බලපානවා කියලා. මට හිතෙනවා ඔබේ කවිපස තමයි විශේෂාංගයටත් බලපෑවේ කියලා. ඔව් ඒක ඇත්ත. මට හැමතිස්සෙම උවමනාවක් තිබුණා
ආටිගල් එකක් මම ලියද්දි ලිපියක් ලියද්දි පළවෙනි ඡේදෙම්ම කියවන මනසව අල්ලගන්න මට වුණුනේ මගේ බයිලයින් එක තියෙන පිටුවක් කවුරුරි මෙහෙම පෙරලලා යනවා බල මට වුණුනේ ඒක යා දිගටම කියවන්න මම හැමදෙස්සෙම මොකක් හරි ලියන්න පටන් ගත්තම මං හිතනවා මේ මේක එයා කියවන්න ඕනේ කවුරු හරි කෙනෙක් හරි අඩුමතරම කියවන්න ඕනේ එතකොට මම කොහේ හරි කෑල්ලක් හොයාගන්නවා මේකේ වෙන අයට පේන්නේ නැති කෑල්ලක් මම බලන් ඉඳලා සමහර විට මේ පොඩි සිද්ධියක් වෙන්න පුළුවන් එහෙම දෙකින් තමයි මම ලියන්න පටන් ගන්නෙ මගේ අර උමනාව තියෙන්නේ මම හරි තෝරා බේරගෙන මම කියවන කෙනෙක් මගේ අවධානය දෙනගෙන ලේසි නෑ මම ඡේද තුනක් හතරක් කියවලා ඒක මට ඇලිවි නැත මම ඊට පස්සේ කියවන්නේ ඒ හින්දා ඒ දරදඩු කම හින්දා මට උමනා වුණා මම ලියන දේවල් මිනිසුන්ට කියවන තත්ත්වෙටම ගේන්න ඕනේ කියලා ඒ හින්දා තමයි මම ටිකක් ওই අමුතු දේවල් මිනිස්සු නොහිතන දේවල් ඒ දේවල් ලියන්න පටන් ගත්තේ කොහොමද අත්හදා බැලීම ලේඛනයේ හදාගන්න පටන් ගන්නෙ මොන විදිහට දැන් අපේ ප්‍රේක්ෂකයෙක් කැමති වෙයි ඒක දැනගන්න මොකද හැමෝම ලියනවා හැබැයි වෙනස්ව ලියන අය අඩුයි එතකොට ඒ වෙනස ලේඛනයේ අනිවාර්යෙන් අභ්‍යාසයක් සතත අභ්‍යාසයක් ඒක අපිට කොහෙන් හරි කවුරු හරි ගෙනල්ලා දෙනවා හරි මං හිතන්නේ කාංචනාගේ පවුලේ කවුරු හරි හිටියේ හින්දා ලියන්න පුළුවන් වෙච්ච කාංචනාට ලියන්න පුළුවන් වුණා කියලා මං හිතනවා ඒක අභ්‍යාසයක් කියලා කොහොමද ඒ අභ්‍යාසය ඔබ ප්‍රැක්ටිස් කරන්නේ කොහොමද ඒක මං හිතන්නේ ඒ අභ්‍යාසෙ මුලින්ම ඉන්නේ ලොකු කියවීමකින් සහ පරිසරයේ දිහා හරි හැම දෙයක් දිහාම හරිම විවෘතව බලන්න පුළුවන් කමකේ කවුරු හරි මට පෙන්නන දෙයක් මම බලනවා නම් ඒකෙන් මට ඒ පෙන්නන කෙනාගේ ඇහිං දෙයක් පේනවා මිසක් මට මුකුත් අලුත් දෙයක් පේන්නේ නැහැ මම හැමතිස්සෙම පෙන්නන දේවල් මට ඕන විදිහට බැලුවේ එතකොට මම ඒ බලපු දේවල් මම අර පොඩි කොම්පෝස් කන්දක් වගේ මං ඇතුලේ තැම්පත් කරගෙන ඉන්නවා සමහරවිට මම නෝට්ස් ලියා ගන්නවා දෙබස් වගේ දේවල් මම පාරේදී මට ඇහුණා අමුද්දයක් ඇහුණා මම ලියා ගන්නවා ඒකල කතා කරන විදිය ඒකල කොහොමද ඇවිදින්නේ ඒ දේවල් එහෙම හරි මට වැදගත් මං මේ මං හිතන්නේ මගේ අර ඔළුවේ කොහේ හරි කලාපයක තැම්පත් වෙලා තිනවා මිනිසුන්ගේ හැසිරීම් චරිත දෙබස් ඊළඟට එයාගේ හිනාව කොහොමද එයාගේ ඇඳුමේ කොහොමද ඒ රැලි ටික තිබුණේ ඒ වගේ නිකන් අර හරිම ශුද්ධ දේවල්. ඒ කියන්නේ නිරීක්ෂණ ශක්තිය කියන එක. මං හිතන්නේ ලේඛකයෙකුට නිර්මාණකරුවෙකුගේ මූලිකම දේ ගොඩනැගෙන නිරීක්ෂණය. අනිවාර්යෙන්. ඊට අමතරව ලිව්වට පස්සේ එඩිට් කරන එක මගේ අනිත් වැඩේ. මම සෑහෙන දේවල් එඩිට් කරනවා. මොකද මට ඕන වෙනවා වචන වැඩිපුර පාවිච්චි නොකර වචන වලට ලෝභ වෙලා වචන අතර ඉඩ තියලා කොහොමද කියවන කරාම පොඩ්ඩක් පොඩි ජිමික් එකකට යවන්නේ කොහොමද යාගේ හිතන්න යාට හිතන වකරි කලාපයක් හදලා දෙන්නේ කොහොමද ඒව මම හැමතිස්සෙම හිතනවා ලියද්දි එතකොට මම ගොඩක් වෙලාවට මේ ලියන දේවල් නැවත සංස්කරණය කරනවා මේක මම වෙන පැත්තකින් ලියලා බලනවා නැහැ මේක මෙහෙම ලිව්වොත් කොහොමද කියලා මම හිතන්නේ ලිවීම කියවීම ඇතුළුව තවත් අය වෙන විදේශීය ලේකේ කියපු දේවල් ඒගොල්ල කොහොමද ලියන්න පටන් ගන්නෙ ඒගොල්ල දෙයක් දිහා බලන්නේ කොහොමද චරිතයක් යා ක්‍රාෆ්ට් කරගන්නේ කොහොමද ඒ දේවල් එම් මම හරියට කියෙව්වා මම එකපාරක් ලියලා දෙයක් කාටවත් දෙන්න උත්සාහ කර නොකරපු එක තමයි මම හිතන්නේ ලිවීමේ තිබ්බ හොඳම දේ ඒ කියන්නේ උපමට්ටම් කරගන්නවා ඔව් නැවත ලියලා මම සෑහීමට පත් වුණාට පස්සේ තමයි මම මොකක් හරි දෙයක් වෙන කෙනෙකුට දෙන්නේ හරි පබ්ලිෂ් කරන්නේ හරි මම හිතන්නේ සොයන් තමන්ගේ හැසිරීමත් එක්ක ඒ ලිවීම හදාගත්තා නම් සෑහෙන දෙයක් ඉදිරිපත් කරන්න පුළුවන් හොඳ දෙයක් ඉදිරිපත් කරන්න පුළුවන් කියලා ඇගේ ජීවිතයේ අය බොහොම පොඩි පොත් ප්‍රමාණයක් පළ කරලා තියෙනවා කියලා කිව්වොත් මම වැරදි නෑ නමුත් ඒ හැම පොතකම තිබුණා විශේෂත්වයක්. ඔබට තේරෙන්නේ නැති අය කතා කරද්දී ඇය මොනතරම් පරිස්සම් වෙනවද හැගින් වචනයක් එළියට දාන්න. එහෙම නැත්නම් ලියන්න. ඒ ලියන වචනෙට කොයිතරම් සාධාරණයක් කරනවද කියලා. ඒක නිසාම වෙන්නේ නැති කාංචනා. අවුරුදු 7ක් විතර ගියා මං හිතන්නේ මේ කවි පොත අපිට එළියට එන්න. මට කොයි විදියකින්වත් විශ්වාස කරන්න බෑ මේ කාංචනායි අවුරුදු 7 ඇතුළත නොලිය හිටියා කියලා. එතකොට මම හිතනවා මේ 7ේම ලියලා තමයි මේක එන්නේ නැත්තේ කියලා. මං දන්නේ නැහැ මං නිවැරදිද කියලා මං හිතනවා නිවැරදි කියලා. නිවැරදි. අවුරුදු 7ක් කියන්නේ සෑහෙන දිග කාලයක් ඇත්තට. මම ඒ අවුරුදු 7 පුරාම කවි ලිව්වා. නමුත් පොතක් කරන්න ඕනේ කියලා එහෙම ලොකු අදහසක් තිබුණේ නැහැ. ඊළඟ පොත කවි පොතක් කියලා මම දැනන් හිටියා. මම කරන්න යන ඊළඟ පොත කවි පොතක් කියලා. එතකොට මං හිතුවා මේ චුට කාලේ ගන්න ඕනේ ටිකක් එහෙම හදිස්සි වෙලා ඕනේ නැහැ කියලා. සාමාන්‍ය අවුරුදු 4ක් වගේ යද්දී කවි පොත් දෙකක් වගේ කරන්න කවි තිබුණා.
නවත් මට ඔනුන්නෑ එහෙම ලොකු හදිස්සියකට යන්න සහ මට මාවම් පොඩි කාලය අතර පොඩ්ඩක් නැලවිල්ලක මෙහෙම තියාගන්න උමනා වුණා. ඒ කාලයතරත ලියවිච්ච දේවලුත් සංස්කරණය කරමින් හදමින් හිටියද නැත්තම් පොතට එද්දි වෙනම ටිකක් ආවා? ඒ කාලේ ඇත්තරම අපි මගේ යාළුවෝ කියන හිමාලියන් ලියනගේ එයා තමයි මේ ගොඩක්ලාට මගේ කවි පොතල කවි තෝරන්නේ. අපි දෙන්න කරන්නේ අපි හොඳ කවි ලියනවනේ, හිමාලිත් ලියනවා. ඉතින් අපි දෙන්න කවියක් ලියුණාට පස්සේ අපි දෙන්න තීරණය කරනවා අපි මේක මොන ෆෝල්ඩරයකට දාන්න කියලා. ෆෝන් එකේ ෆෝල්ඩරයක් තියෙනවා. ඒකේ ඉතින් හිමාලි සමහරට කියනවා අපි මේක පොතට දාන ෆෝල්ඩරයකට දාමු. ඊට පස්සේ සමහර කවි කියනවා අපි මේක මේ සෝෂල් මීඩියා අපි මේක පබ්ලිෂ් කරලා දාමු. ඔහොම ඔහොම අපි ළඟ ෆෝල්ඩර්ස් කීපයක් තිබුණා. එතකොට ඒකේ සමහර තැන්වල එයත් කියනවා අපි මේ මෙන්න මේ වචන අපි චුට්ටක් හදලා බලමු හරි මොනා හරි. ඔහොම දේවල් කළා මමත් සංස්කරණය කරනවා. අර සංස්කරණය කරපු කවි ටිකක් එක ෆෝල්ඩරයක තිබුණ කවිපත වෙනුවෙන් ඒ ටික තමයි අපි නැවත තීරුවේ. මං හිතන්නේ කවි 200ක් වගේ සැහැන ප්‍රමාණයක් තිබුණ 200 250ක් විතර තිබුණා. ඒකෙන් අපි වාර 3කට තෝරලා තමයි කවි 62ක් අවසානයේ මේ පොතට ගන්නවා කියලා තීරණය කරගත්තේ. කාංචනාට ඉන්නවා මේ රසික පිරිසක්. අයත් එක්කම ඉන්න දැන් හිමාලියෙක් කෙනෙක්, තව කිහිප දෙනෙක් ඉන්නවා ඇගෙත් එක සාකච්ඡා කරමින් ඇගේ කවිත් එක්ක ජීවත් වෙන. මං හිතන්නේ ලේඛකයෙකුට නිර්මාණකරුවෙකුට ඒක හරිම වැදගත් දෙයක්. මං හිතන්නේ කාංචනා ඒ සජ්ජන ඇසුර මිසු මිතුරු ඇසුර කියන එක කාංචනාට වෙන ආලෝකයක් දෙනවා, වෙන සමාජ පද්ධතියක් වගේම අදහස් පද්ධතියකුත් දෙනවා කියලා හිතනවා. කොහොමද ඒක? ඔව් ඒක හරිය අමුතු දෙයක්. ඒක මම කලින් ඒක අත්විඳේ නැහැ. නමුත් කාලයක් ලියද්දී ලිවිම් හරහාම එකව වෙච්ච ඉතාම හිතේශිවන්ත රසික යාළු ওই පිරිසක් හිටියා. අපි ගොඩක් වෙලාවට අපි මොන පොත කරත් ඒ කටික කතා කරනවා. අපි මොකද්ද කරන්නේ? අපි මේකට දාන නම මොකද්ද? අපි මේක සෙක්ෂන්ස් වලට කඩනවද? එහෙම නැත්නම් අපි මේකේ සම්පූර්ණ මේ කපි ටික ඔක්කොම එකට තියනවද? අපි කවර කරන්නේ කාට කියලාද? අපි කවරේට මොන වගේ ෆ්ලේවර් එකක්ද දෙන්නේ? මේ හැමදේම අපි කීප දෙනෙක් අපි සාකච්ඡා කරනවා. මං හිතන්නේ ඒක අර වෙන වෙන කවුළු ඇරිලා වෙන අයගේ ආලෝකයේ මට එනවා, මගේ ආලෝකයේ වෙන අයට යනවා. ඒක හරි මාර නිකම් බෙදා හදා ගැනීම හරි හරි ලස්සන හැඟීමක්. සහ ඒක ඕනම කෙනෙකුට ඒ වගේ ලිවීම සර්කල් එකක් තියෙන එක හරිම වටිනවා. කාංචනාගේ කවි පොත ඇතුලේ හැම කවියකම මට ආදරේ පේනවා. සමහරවිට මගේ වැරද්දක්ද කියලා කියන්න දන්නෙත් නැහැ. මට හැම කවියකම ආදරේ පේනවා. ඉතින් එහෙම හරිම ලස්සනට ආදරේ තැවරිච්ච කවියක් තියෙනවා. දෙලුම් ඇට කිහිපේ කියලා තමයි ඇය ඒක නම් කරලා තියෙන්නේ. ඒක ඇතුලේ තියෙන ආදරේ ඔබටත් හඳුනගන්න පුළුවන් වේවිද කියලා බලමු. ටානිය අපි ඒක ඉදිරිපත් කරමු. සපා කෑ දෙලුම් ඇට කිහිපයක් එතන මේස රෙද්ද උඩු බැලිව අපිලිවෙලට ඉරා දමා කියවා විසිකල ලියුමක ශේෂයක් මේසය පාමුල. තවම දැල්වෙන දුම් වැටිය කැන්වස් සපත්තුවෙන් පාගා මරා දමන්නට තැත් කළ ඒ තවම පනාදින මම අවකාශයේ දුම් වලලු එකතු කරන මේ සියල්ලක ශේෂ ඔබ ඉතිරි කළ සදහටම මා විනාශයට පත් කළ පෙම්වත ආදරයේ ගසකින් වැටුණු කොළයක් සරිව දිරාපත් වන්නට දෙන්නේයි ඔබම බල කළ. ඕ මේ ඒ කොළය මම. මං කියපු එක කාංචනා, මට මේ හැම කවියකම පේනවා මේ ආදරය ප්‍රේමය. ඔව් මගේ කවිවල බහුතරයම පෙම් කවි තමයි. ඊට අමතරව ටිකක් පොඩි සෙල්ලක්කාර කවි ගොඩකුත් තියෙනවා. නමුත් හැම පොතකටම එද්දි මේ ඒ සෙල්ලක්කාර කවි ටික අඩු වෙනවා. පෙම් කවි තොගේ වැඩි වෙනවා. පෙම්ම කියලා කෙලින්ම කිව්වේ නැතත් හැම කවියක් ඇතුළෙම ප්‍රේමයක් තියෙනවා කියලා දැන. ඔව් මට හිතෙන්නේ අර සමහර මගේ යාළු මාව හඳුනන ප්‍රේමයේ කිවිදයක් කියලා මේ ඉතාම වැඩිපුරම ප්‍රේමය ගැන කතා කරන හින්දා. මං හිතන්නේ මේ ඒක හරි ඒක අපිට ගැලවෙන්න බැරි ලොකු හැඟීමක් ප්‍රේමය කියන්නේ. ඒක ඇවිල්ලා එක එක විදිහට වෙන්න පුළුවන්. ඉතින් මං කැමති අර ඒ වගේ ලස්සන හැඟීම් අවුලවන්න, ඒවා වෙනුවෙන් මිනිස්සු කැප වෙනවා, ඒ වෙනුවෙන් මහන්සි වෙනවා, ඒ වෙනුවෙන් දුක් වෙනවා, ඒ දේවල් මට හැමතිස්සෙම නිරීක්ෂණය වෙනවා. ඒ වගේම මගේම කවි මගේම හැඟීම් මම ලියනවා. මං හිතන්නේ ඉතින් ප්‍රේමේ මග ඇරලා යන්න බෑ කාටවත්. මම වැඩිපුර ප්‍රේමය ගැන ලියන මම ඒකට කැමති හින්දා මං ඒ වගේ කවි ලියන්න කැමති.
මට හිතෙනවා ඒක අතෑරලා යන්න බැරි කොයිවෙලාකවත් මගඇරලා ගැලවිලා යන්න බැරි ලොකු ඌලක් කියලා. කාංචනාගේ කවිවල ප්‍රේමය තියෙනවා. ඒ ප්‍රේමය අපි අර නිරන්තරයෙන් කියනමම ප්‍රේමය කියලා කියන්න මම කැමතිත් නෑ. මොකද සමහරලාවට අපි ආදරේ ප්‍රේමය කියලා අඳුරගන්නේ අල්ලලා තද කරලා මගේ මටම විතරයි එහෙම කියන එකක්. හැබැයි සමහර වෙලාවට මේ කාංචනාගේ කවි ඇතුළේ තියෙන ප්‍රේමය, ඒක මොන ප්‍රේමයක්ද, මොන වගේ විශ්වීයද, මොන තරම් ඒක ඇතුළේ පරිමා තියෙනවද කියන එක ගැන සමහර වෙලාවට හිතා ගන්න බෑ. ඒ විතරක් නෙවෙයි, ඇයි ඒක කියන්න පාවිච්චි කරන ආඛ්‍යාන ක්‍රමය, ඇයි කොහොමද ඒක කියලා තියෙන්නේ, කොහොමද ඒක වෙනුවෙන් පාවිච්චි කරලා තියෙන උපමා රූපක ව්‍යංගාර්ථ මොනවද කියන එක, ඒක හරිම ලස්සන අත්දැකීමක්. ඒ අත්දැකීම විඳ ගන්න කියලා ඔබට ආරාධනා කරනවා. කාලරේඛාව කියවලම තමයි විඳගන්න වෙන්නේ. ඇගේ තව කවිපොත් කිහිපයක්ම තියෙනවා, ඔබ ඒවත් දැනටමත් කියවලා ඇති කියලාත් විශ්වාසයක් තියෙනවා. කාලරේඛාව ඇතුලේ කාලරේඛාවට අනුපාතව ඇය සරණ සැරිල්ලක් තියෙනවා. ඒ සැරිල්ල ඔබට හඳුනා ගන්න කියලා ආරාධනා කරන කෙටි විරාමයකට යාමටයි සූදානම්. සුනම්්‍යව පැවති කාලරේඛාව බිඳී හිරි යමී සිතාගෙන කඳුමුදුන් සාගරපතුල් පිරික්සුවද කිසිවෙකු මාභාර නොගනී. පැටිවියේ පටන් ඒ ලෙසමය, කිසිවෙකු ඔබව භාර නොගනී. මම මාතුළම ගිලෙමි, පටු මතක දෙබුක්කා තුළට වැදි කුඩා එලියක් දල්වමි. ඒත් මතකය ඔබව භාර නොගනී. කුරත්වය උගන්නාතෙක් කිසිවෙකු ඔබව බාර නොගනී. මෘදු තතු කියන්නට නතර වුණු අය තැබූ විට හදවත තිබූ තැනට අත අතැර දුවාවි. පැටිවියේ පටන් එහෙමයි, කිසිවෙකු ඔබව බාර නොගනී. සමහර වෙලාවට කාංචනා මට දැන් කාලරේඛාවේ ඇවිදගෙන යනකොට එක එක කවියෙන් කවිය මට හිතෙනවා මේ සමහර කවිගාව මම නතර වෙලා කල්පනා කරා කියලා. ඒ කියන්නේ මට සමහරවිට මාව පේන්න ගත්තා වගේ. කොහොමද ඒක කරේ? ඒක මට හරි සතුටුදායක දෙයක්, එහෙම දෙයක් අහන්න හම්බෙච්ච එක. මං හිතන්නේ මේ කවි හරි සාහිත්‍ය හරි මේ ගොඩක් දේවල් හරි පොදු හැඟීම්. නමුත් සමහර ඒ පොදු හැඟීම් මේ කියන්න හරි අමාරුයි සමහරුන්ට. මට හිතෙනවා මං ඒ සමහර පොදු හැඟීම් ගිහිල්ලා මේ එක එක අයකින් නිකන් අර මෙහෙම කළා ඇදලා අරගෙන මේ මගේ කොහේ හරි තැම්පත් කරගන්නවා කියලා. සමහරට ඒගොල්ලෝ මගෙත් එක්ක කතා කරන දේවල්, මම දකින්න දේවල්, මට කියන දේවල්, මටම හිතෙන දේවල්, මෙහෙම දේවල් එක්කහු වෙච්ච අර මං කිව්ව කොම්පෝස්ට් එකක් තමයි මේ මගේ ඇතුලෙන් වරින් වර නිකන් මම මෙහෙම අත දාලා පොඩි පොඩි හීනි තීරු විදිහට ඇදලා ගන්න. එතකොට කවි ලිවීමෙන් මං විශ්වාස කරනවා මගේ කෑලි කෑලි බිඳිලා යනවා කියලා. ඒ කියන්නේ මගේ ශරීරයේ කොටස් තමයි මම මේ දන් දෙන්නේ කවි විදිහට කියලා. එහෙම බැලුවම කවි ලියන එක හරිම වේදනාකාරී දෙයක්. ඒක මම තේරුම් ගත්තේ සෑහෙන කාලයක් ගිහලා නිකන් අවුරුදු 20කට විතර පස්සේ. අනිත් දේවල් ලියද්දී ඒක හරි වෙනස්. ඒක මටත් තේරුම් ගන්න බැරි දෙයක්. කෙටි කතාවක් හරි නව කතාවක් හරි තව වෙන දෙයක් ලියද්දී ඒක නිකන් මගෙන් වෙන වෙන පෙත්තක් එළියට එන්නේ එතනදී. ගුහා සටනේදී අපිට ඒක පේනවා ටිකක් අර. ඒ කියන්නේ ඔබ වෙන් වෙලා ඔබ කියන්න උත්සාහ කරනවා කියන එක. හැබැයි කවියේදී මට ඒක ඇතුලෙන් අපිටත් ඒක හිතා ගන්න බැරි අපි ඇතුලේ කිමිදිල්ලක් තියෙනවා. ඒක තමයි මං හිතන්නේ මගේ අර මොකක් හරි ආත්මීය ප්‍රකාශනයක් හරි මගේ ඇත්තම ප්‍රකාශනයේ තියෙන කවිය ඇතුලේ. එතකොට මට වෙන කවුරුත් වෙන්න බැරි වෙනවා. මට මම තමයි මේ කවිය නිෂ්පාදනය කරගන්නේ, කවිය බෙදා හරින්නේ, මේ ඔක්කොම මම තමයි. එතකොට අර ඒ කවියට මම අවංක වීම හෝ කවිය මට අවංක වීම ඒවත් එක වෙන්න ඇති මේ ඇත්ත හැඟීම් එළියට එන්නේ. සමහර කවිවල මං ඉන්නවා, සමහර මාව හොඳට දන්න අය දන්නවා ඒ මම තමයි ඒ කවිය ඉන්නේ කියලා. මං හිතන්නේ එහෙම ඒක බය නැතුව කියන්න මට සෑහෙන කාලෙකුත් ගියා, අවුරුදු 20ක් ගියා එහෙම කියන්න. ඉතින් එතකොට සමහර කවිවල මං වගේම වෙනත් අයත් ඉන්නවා ඇති. ඒක හඳ වෙච්ච එක හරි සතුටක්.
සේකර කියනවානේ මගේ කවියේ මානසයා ඔබ සොයන්න කියලානේ. ඔව් මං කියන්නේ මගේ කවිය මාවත් හොයාගන්න කමක් නැහැ. මොකද එහෙම කරා කියලා එකෙන් හානියක් හෝ එහෙම දෙයක් වෙන්නේ නැහැ. ඒක හරි ලස්සන බැඳීමක් වෙන්න පුළුවන් සමහර කවියකින් කාට හරි මාව හොයාගන්න පුළුවන්. ඉතින් ඒක එහෙම අර කාලෙත් එක්ක සමහරට ඒ වගේ යෙදුමක් මම පාවිච්චි කරනවා මගේ කවියෙන් ඕන නම් මාව හොයාගන්න කමක් නැහැ. මට දැන් මේ පුටුවේ ආඩියල ඉඳිද්දී මේ දැන් මං කියවනේ දීර්ඝකාලීන මිතුරුවක් මිතුරියක් කියලා කාංචනා මගේ. දැන් අපි කට්ටිය එකට ඉන්නකොට අඩුවෙන්ම කතා කරන කෙනා තමයි කාංචනා. මං ඇහුවොත් මෙහෙම කාංචනාගෙන් මේ කාංචනා ඇතුළු හදට නැවිච්ච කෙනෙක්. මට එහෙම නිරීක්ෂණයක් තියෙනවා කාංචනා ගැන. එයා අපේ හරි සමීප මිතුරියක්. හැබැයි එයා තමයි වැඩිම අහන් ඉන්නේ. ඉතින් මං හිතනවා කාංචනාට ඇතුළු හදට නැමිච්ච ගතිය මේ කවිවලදී එළියට දාන්න පහසුවක් වෙන්නේ නැති කියලා. ඔව් මම නිහඬව ඉන්නේ කියලා මං හිතන්නේ ඒක හේතුවක් තියෙනවා. මම මේ දේවල් එක්කහු කරගන්නවා. මම අහගෙන ඉන්නවා. මම කියන දේවල් වලට වඩා මම ලියන දේවල් වලින් තමයි දේවල් මම ප්‍රකාශ කරන්න කැමති. එතකොට මම කතා කරන්න ගියොත් ඒ වැඩේ අවුල් වෙනවා. මගේ මොකක් හරි තියෙන ප්‍රොජෙක්ට් එක අවුල් වෙලා යනවා. මං අඩුවෙන් කතා කරලා මම වැඩියෙන් ඇහුම්කන් දෙනවා. සමහර විට කෙනෙක් නොහිතලා මගෙත් එක්ක දින කතන්දරයක් හරි මොකක් හරි දෙයක් මේ මගේ ඇතුළෙන් ස්පාක් වෙලා වෙන දෙයක් නිර්මාණයක් ඉදිරියට එළියට එන්න පුළුවන්. බොහොම දේවල් එහෙම තියෙනවා. ඉතින් එතකොට මට ඒක පහසුවක්ද කාංචන ඇතුළු හදට නැමිච්ච කෙනෙක් වෙන එක නිර්මාණකරණයේදී පහසුවක්ද? නිර්මාණකරණයේදී පහසුවක් සැබෑ ජීවිතයේදී ඉතාම අසීරු වැඩක්. නිර්මාණය කරන්න ඒක මාර ආලෝකයක්, ඒක විශාල ආලෝකයක්. හරියට පහන් කණුවක් යට ඉන්නවා වගේ නිතරම ඒ ආලෝකය හම්බ වෙනවා. හැබැයි ඇත්ත ජීවිතයේදී ඒක ටිකක් අමාරු වැඩක්. කාංචනා නිරන්තර අත්හදා බැලීම් කරනවනේ. දැන් කවිය ඇතුළෙත් එක එක කවිවලත් අත්හදා බැලීම් කරනවා. මට ඔබට කියන්න උවමනා වුණා පණිවිඩ කියලා කවියක් තියෙනවා. ලියා එවනු නොහැකිය පණිවිඩ කිහිපයකි. මියගොස්සේ පළමු සිහිනය කතා නොකරයි කතා කළ යුතු කිසිවක්. නිහඬය පැටලිලි සහගතය බොහෝ දේ මින් ඉදිරියට. නින්ද අමිහිරිය බිහිකරු දේ පෙන්වයි විචිත්‍රව. අල්ලා ගැනීමට අතක් නැත බිය දැනී නොනින්දේ පවා. සන්තෘෂ්ටිය තටු ගසමින් ඉගිලෙන්න තැත් කරයි. ඒත් සරුංගලයකි කිසිවිට මා අත්පත් කර නොගත්. ලියා යැවූ පණිවිඩ කිහිපයකි තවම විවර කර නොමැති. යන්න ඕනෑය කොහේදැයි නොදැනම පතුලක කිමි දෙන්න. ඔබේ වූ වියලි මල් අලංකාරය දුක් බරය. විටක ඒ මගේ හිත දැන් මගේ ළඟ නැති. පෙහෙසය කාලේ ඉක්ම ගොස්ය. ප්‍රේමයම මා කඩා බිඳ අවසන්ය. බිහි සුළුය ගෙවෙන ඉතිරියට එපමණය. මේ අත්හදා බලන එක දැන් අපි කවි ලියද්දී අපි කියනවා සඳැස් නිසඳැස්. ඊට පස්සේ එතනින් ගියාම හයිකු අපි විවිධ වර්ගවලට මේක ප්‍රභේදවලට කඩා ගන්න. ඒක අතරෙත් එක එක අත්හදා බැලීම් කරන එන ඔබත් මේ කවි අතරේ අත්හදා බැලීම් කරනවා. මේක කොහොමද ගන්නේ? එහෙම නැත්තම් ලියද්දි මේක මේකට සුදුසු ආකෘතිය හොයාගෙන එනවද? කොහොමද ඒ දේ සිද්ධ වෙන්නේ? මෙහෙමයි මං හිතන්නේ කවියක් ලියද්දි මං හැමතිස්සම හිතනවා මේකේ ෆෝම් එක කොහොමද කියලා. ඒ වගේම කවියක් ඉතාම ඉක්මනින් මං ලියනවා. හැබැයි කවිය ලියන්න කලින් වෙන ලෑස්තිය සැහැණ දිගයි. සමහරවිට බස්වල යද්දි මං කල්පනා කරනවා මේ කවිය කොහොමද ලියන්නේ. මේ මගේ ළඟ තියෙනවා අදහස මං දන්නවා. හැබැයි ඒක ලියන්න විදිහක් මට ඕනේ. ඉතින් සමහර වෙලාවට අහම්බෙන් දකින පොඩි සිද්ධියක් මොකක් හරි දෙයකින් මට අදහසක් එන්න පුළුවන්. දැන් මේ උදාහරණයක් විදිහට මේ කවිය මේක මේ පණවිඩයක්. එතකොට මං හිතුවා පණවිඩයක් නම් පණවිඩේ දැන් සාමාන්‍යයෙන් අංක කරලා යවුවා නම් මේක හරි වැදගත් දෙයක්. මේක පළවෙනි පණවිඩේ පළවෙනි අංකය, දෙවෙනි අංකය, තුන්වෙනි අංකය. මම හිතන්නේ මෙහෙම මේ වගේ ආකෘතියක් මේ පාවිච්චි කරලා මම දැකලා නැහැ වෙන කෙනෙක්. මට දැනෙන්නේ කරලා බලන්න ඕනේ කියලා. ඒ වගේම විවෘත කළ නොකළ. කළ නොකළ. එතකොට මේක හරි මේ කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් මේ දෙකේ වෙනසක් තේරුම් ගන්න පුළුවන්. සහ ඒක මට මේක එක දිගට කිව්වනම් මේ ෆෝම් එක සහ මේ හැඟීම කෙනෙකුට නොයන්න පුළුවන්. මට වුණා ඒක මට ඕන විදිහට කියන්න. එතකොට මට ඇත්තට බයක් නම් එහෙම හිතෙන්නේ නැහැ අත්හදා බලන්න හරි මොකක් හරි කරන්න. මොකද මගේ ප්‍රකාශන මාධ්‍ය කවිය නම්
ඒක මට ඕන විදිහට වෙන්න ඕන කියලා මගේ ටිකක් සෑහන ලොකු මතයක් තියෙනවා. ඒකට කියවන්න කැමති වුණොත් එහෙම ඒක ලොකු බෝනස් එකක්. ඒගොල්ලෝ කැමති නොවෙන්න පුළුවන්. ඒ රිස්ක් එක හැමතිස්සෙම මම ගන්නවා. මම කරන අත්අදහා බැලීම් වල මම හැමතිස්සෙම රිස්ක් එකක් අරගෙන තමයි මේ කවිය ලියන්නේ. මොකද මම දන්නවා මේ මේක හරිම මේ හරිම මෘදු හරිම මේ කැඩෙන බිඳින සිළු දෙයක් කියලා. කවියක් මොකක් හරි ලොකු වෙන ෆෝම් එකකින් කෙනෙකුට දුන්නාට පස්සේ එළියට දුන්නාට පස්සේ අනිවාර්යෙන් ඒක ප්‍රතික්ෂේප කරලා දාන්නත් පුළුවන්. ඒකට මාර විදිහට කැමති වෙන්නත් පුළුවන්. ඒක බලපානවද කාංචනාට නිර්මාණකරණයට? ඒක බලපානවා. සමහර වෙලාවට මම සමහර දේවල් සෝෂල් මීඩියා වල මම දාලා පොඩි ටෙස්ට් කරලා බලනවා. ඒකට කොහමද මොකද්ද ඒගොල්ලෝ කියන්නේ කියලා මගේ මීඩියම් account එකේ හැරි කොහේ හරි දාලා මම සමහර දේවල් බලනවා පොඩි කියන්නේ ටෙස්ට් කරනවා. මට තේරෙනවා සමහර දේවල් හරි ඒක වැඩි පත්තු වෙලා එහෙම එකක් වෙනවා. සමහර වෙලාවට හරිම නිෂ්ක්‍රීයයි මුකුත් වෙලා නැහැ. ඒතකොට මම දන්නවා නෑ ඒක හරියන්නේ නැහැ. ඒක ආයෙ පාවිච්චි නොකර මම වෙන එකක් හොයාගන්න ඕනේ කියලා. අර හිතා නොහිතා සමහර දේවල් මම මෙහෙම වීස් කරලා බලනවා. හරි ගියොත් හරි කියලා මම දන්නවා. හැබැයි තවත් සමහර දේවල් තියෙනවා හරි යන්නෙම නැහැ කියලා මට පේනවා. ඒකට මම අතාරින්නෙම නැහැ. ආය ආය කරලා බලනවා. ආය ආය ඒකට තව මොකක් හරි වෙන එකක් වෙන නිකන් එන මුරිච්චයක් හරි මොකක් හරි හයි කරලා බලලා තව පොඩි වේලිච්ච මලක් ගහලා බලලා මොකක් හරි එහෙම පොඩි දෙයක් කරලා බලනවා. ඒකටම තව දිගුවක් දාලා සමහර දේවල් හරියනවා. සමහර දේවල් තාමත් හරි ගිහිල්ලා නැහැ. එහෙම තමයි. ඉතින් මං කියන්නේ දේවල් උත්සාහ කරලා බලන්න ඕනේ. ට්‍රයි කරලා බලන්න ඕනේ. අපිට කවුරු හරි කියලා තියෙන හරි කලින් තියෙන හරි හැම දෙයක්ම මේ විදිහටම පවත්වාගෙන යනවට වඩා මොන හරි අලුත් දෙයක් කරලා බලලා පොඩි තමනුත් ආනන්දයක් විඳලා වෙන අයටත් ආනන්දයක් දෙන්න පුළුවන් නම් ඒක සෑහෙන හොඳ දෙයක්. මං හිතන්නේ කාංචනායක මේ විශේෂාංග රචනෙදිත් කරනවා, මේ නවකතාවෙදිත් කරලා තියෙනවා, ගුහා සටනෙදිත්. සමහර වෙලාවට කාංචනාගේ තියෙන විශේෂත්වයක් තමයි මම ටිකක් මේ මම කාංචනාගේව කියවන්න කැමති නිසා මම හොයාගෙන කියවනවා. එතකොට මම දකින දෙයක් තමයි මේ විශේෂාංගවලදීත් මේ උක්තාඛ්‍යාත සම්මත විදියට යොදන්න එයාට ඕනේ නැහැ. දැන් කවිවලදීත් ඒ වචනේ ඒ තැනට සම්මතයයි කියලා අපි හිතන තැනටම යොදන්න කාංචනා උත්සාහ කරන්නේ නැහැ. එතකොට සමහර වෙලාවට අපිට හිතෙනවා අපි ලිව්වනම් මේ වචනේ ලියවෙන්නේ මුලට කියලා. සමහර වෙලාවට මේ වචනේ කාංචනා ලියලා තියෙන්නේ අගට. එහෙමත් නැත්නම් සමහර වෙලාවට මේ මේවා කොච්චර මිශ්‍ර වෙලාද කියන එක අපිට හිතා ගන්න බැරුව. හැබැයි වෙන ලස්සන එකක් පස්සේ නිර්මාණය වෙලා. මේ කලවම් කිරිල්ල. දැන් කවියදී අපි කියනවා හරි වචනේ හරි තැනට යෙදීම තමයි කවිය කියලා. එතකොට මේ කලවම් කිරිල්ල ඇතුලේ ඔබේ කරන හරඹය ගැන කතා කරමු. මං හිතන්නේ සම්මතය ප්‍රතික්ෂේප කිරීම වචනවල උක්තාක්‍ය. ඔව් සම්මතය හැබැයි දැනගෙන තමයි මේ වැඩේ කරන්න ඕනේ. සම්මතය මන් නොදැන මම හිතුමනාපේ ඒක කරොත් එහෙම ඒක සැහැන බරපතල දෙයක් වෙනවා. මම මුලින් සම්මතය ඉගෙන ගත්තා. මොකද මම ලේකවුසකේ වැඩ කරනකොට මාධ්‍ය වේදිනියක් විදිහට මම මේක දන්නවා. හැබැයි මට හිතුණා මේ මෙහෙම ඉතින් හැමෝම ලියනවානේ. ඉතින් ඒක මාත් කරන්න ඕනේද කියලා. ඊට අමතරව අර සම්මතයේ ටිකක් මාරු කරන එක මේ කරන එකෙන් මේ අවධානය සැහෙන දිනා ගන්න පුළුවන් කියලා මම දැනගත්තා. ඒක දැනගත්තේ මම ওই විශේෂංග ලිපි ලියලා. සමහරලාට මේ මගෙන් අහලද මේ මොනවාද ඇයි මේයි මෙහෙම ලියන්නේ කියලා. සමහරට මම කියනවා නෑ අපි මේක දාලා බලමු. එහෙම හිතන්න එපා කියලා. සමහර දේවල් කරන්නම බෑ කියලා නෑ අපි මේක ආයෙ ලියමු කියද්දී මම සමහරට මට රණ්ඩු කරලා තියෙනවා. එහෙම හරියන්නේ නෑ. මේක තමයි මේක යන්න ඕනේ විදිහ කියලා. සමහරට මේ දේවල් හරියටම හරි මං කියපු දේවල්. ඉතින් ඒ වලින් මට තේරුණා නෑ මේ වැඩේ මට කරගන්න පුළුවන් කියලා. මුලින් ඇත්තටම බය හිතුණා. මොකද නවකෙක් විදියට එහෙම දෙයක් කරාම සෑහෙන ගල් මුල් ප්‍රහාර ඒ දේවල් ඉල්ල වෙනවා. හැබැයි මම ඒ වලින් මට ලොකු රැකවරණයක් තිබුණා මගේ පුවත්පත් රැකියාව. මම ඒ රැකියාවේ යෙදිලා ඉන්න ගමන් මේ කවි ලියන්න පටන් ගත්ත එක සහ කවි ලිවීමෙන් ඉන්න එකෙන් සෑහෙන ආවරණයක් හදා බැලීම් වලට වැඩ බිමක් ලැබුණා. වැඩ බිමක් සහ ආවරණයකුත් තිබුණා. මම මේක දැනගෙන ලියන්න කියන එක දෙපැත්තටම පෙනුණා. මම ආටිකල්ස් ලියනවා සහ මම වෙන දේවල් ලියද්දී මම සම්පත භාෂාව පාවිච්චි කරනවා. සමහර වෙලාවට පාවිච්චි කරන්නේ නැහැ. එතකොට මම ඒක හිතාමතා කරන්න කියන එක මේ එළියට අනන්‍යතාවක් විදිහට තේරෙන්න උනා. ඊට අමතරව මට ඕන වුණා මේ මගේ පොඩි මුද්‍රාවක් තියන්න. මගේ ආටිකල් එකක් දැක්කොත් මගේ කවියක් දැක්කොත් මේක ලිව්වේ කාංචනා කියලා කියන්න පුළුවන් කමක් තියෙන විදිහේ
අනන්‍යතාවය පොඩි සීල් එකක් ගහගන්න මට ඕන වුණා. එහෙනම් තමයි මම ඔය වචන පාවිච්චිය ගැන ඔය වගේ ටිකක් වෙන විකාර වැඩ කරන්න පටන් ගත්තේ. දැන් වචන හිතන්නකෝ, වචන ටිකක් ඉඳගෙන ඉන්නවා අපි කියපු පේලියකට. මං ඒගොල්ලන් එහෙට මෙහෙට මාරු කරලා මම පොඩක් ඈතට කියලා බලනක ලස්සනයිද කියලා. සමහර ඒවා ලස්සනයි, සමහර ඒවා ලස්සන නැහැ. ඒතකොට මං ආයේ ඒ පිළිවෙල හදනවා. ඒක ටිකක් අමාරු වැඩක්. මොකද ඒ කල් ගන්නත් ඕන, කල් ගන්නත් ඕන. ඒ වගේම සිංහල භාෂාවේ භාෂාව භාවිතා කරන එක හරිම අතුර යනවා වගේ වැඩක්. වචන වලට විවිධ තේරුම් තියෙනවා. ඒ වචනය ශබ්ද කරන තැන, ඒ වචනේ යෙදෙන විදිහ, ඒ හැමදේම වෙනස් තේරුමක් දුන්නොත් වැඩේ විනාසයි. කවියක් කියන්නේ වචන හරිම අඩුවෙන් හරිම ප්‍රවේශමින් ක්‍රාෆ්ට් කරපු දෙයක්. ඉතින් එතකොට එතන වචනයක් මං මුල වේදෙන වචනේ අගට යොදලා ඒ වචනේ නිසා මුළු කවියම විනාශ වුණොත් ඉවරටම ඉවරයි. ඒ රිස්ක් එක සහ එහෙම කිරීමෙන් මං පොඩි ආනන්දයක්, පොඩි ජොලියකුත් ලැබුවා. නිකන් මෙහෙම නිකන් පොඩි සෙල්ලක්කාර වැඩක් නෙවෙයි ඒක. මේ කවි වචන තියෙන තැන්වලින් වෙන තැන්වලට අරගෙන ඒ වචනේ ඒගොල්ලෝ කියවද්දී ඒගොල්ලන්ට මට දැනෙන අර මං මට ඒගොල්ලන්ට දෙන්න ඕන ෆීලිං එක දැනෙද්දි මට ඉතින් හරි සතුටකුත් එනවා. මං හිතන්නේ එහෙම දේවල් කරලා බලන්න ඕනේ. ඒක අපි දේවල් කරලා බැලුවේ නැත්තම්, අත්හදා බැලුවේ නැත්තම් අපි දන්නේ නැහැ නේ එහෙම දේවල් කරන්න පුළුවන් කියලා. කොහොමද කාංචනාගේ මේ භාෂාව හැදෙන්නේ, වාක්කෝෂය හැදෙන්නේ? දැන් අර දැන් මේ මොන සෙල්ලම කරන්නත් භාෂාව ගැන හොඳ දැනුමක් තියෙන ඕනේ. අපි ඉස්සෙල්ලා කතා කරා කියවීම කියන එක. නමුත් කියවීමනුත් එහාට ගියපු ඔබට මේ සෙල්ලම් ටික දාන්න අවශ්‍ය කරන පසුබිම නිර්මාණය වෙන්න ඔබේ හැදෑරීමක් තියෙන ඕනේ. කොහොමද ඒ හැදෑරීම හදාගන්නේ? ඒක මගේ පොඩි කාලේ ඉඳන්ම තිබුණා. මගේ අම්මා තාත්තා සැහෙන කියවපු දෙන්නෙක්. ගෙදර අපි පොඩි කාලේ ඉඳන්ම පොත්පත්, ඉතාම කුඩා වයසේ ඉඳගෙන පොත්පත් කියවන්න ගත්තා. ඒ කියවීම මං හිතන්නේ මට ලොකු උදව්වක් වුණා තව දේවල් හොයන්න. පොත්වලට අමතරව තව දේවල් තියෙනවා, ටීවී සීරීස්, ෆිල්ම්, ඩොකියුමෙන්ටරි. ඊට අමතරව මේ වගේ නොයෙක් දේවල් මේක ශේෂ්ඨට අදාළ සහ අදාළ නැති දේවල් මම බලන්න කියවන්න පටන් ගත්තා. විශේෂයෙන්ම සිංහල වලට අමතරව අපි වෙනත් භාෂාවලින් තියෙන ඉංග්‍රීසියෙන් තියෙන පොත්පත කියවීම. ඊට අමතරව මට ලොකුවට බලපෑවේ මේ රූප මාධ්‍ය. මම වචනවලට වඩා මම රූපවලින් හිතලා ලියන කෙනෙක්. මට දෙයක් මතකේ ඉන්නේ රූපයක් විදිහට. සමහර වෙලාවට මම දෙයක් මතක තියාගන්නෙත් ඒ මෙයා මෙතන හිටියා, මෙයා මෙහෙම හිටියා, මේක තමයි මෙයාගේ හිනාවේ සද්ද, මෙහෙම තමයි දෝංකාර දුන්නේ, මගේ අතේ තිබ්බ දෙයක් මෙහෙම වැටුණා නම් ඒ මෙහෙ පබුලු ටික හරි කොහොම හරි ගලාගෙන ගියේ කොහොමද, ඔය වගේ දේවල් තමයි මම මතක තියාගන්නේ. මම ලියද්දී අර ඒ දේවල් තමයි මගේ මේ කොලයට එන්නේ, අර ශබ්ද, රූප, ඒ වගේ දේවල්. එතකොට මම අර එක විෂයක් කියලා නැතුව හැම දෙයක්ම මට අහුවෙන දේවල් මම කියවනවා, මම බලනවා. ඊට අමතරව මම සමහර දේවල් පරිවර්තනය කරනවා. ලේඛකයෝ ලියන්නේ කොහොමද, ඒගොල්ලන්ගේ වාක්කෝෂය ඒගොල්ලෝ හදාගත්තේ කොහොමද, මේ දේවල් සැහැණ නිරීක්ෂණය කරා. කියවීම සමහර දේවිට කියවීමට එහා ගිය අර රූපමය දේවල් තමයි මට ලොකුටම බලපෑම් කරේ. ගුහසන්න ලියද්දී වුණත් මම සැහැණේ රූප එක තමයි වැඩ කරේ. කවිය වුණත් මට හිතෙන්නේ මං වචනවලට වැඩිය මගේ ළඟ තියෙන රූප. ඒ රූප තමයි මම පරිස්සම් කරන් කොහේරි තැනක තියන් ඉඳලා මේ ඕන වුණාම එලියට ඇදලා අරගෙන මේ නිකන් මෙහෙම අලෝගෙන ඊට පස්සේ ඒක හදා ගන්නවා මං එහෙට මෙහෙට. මේක වෙන කෙනෙක් සමහරට වෙන විදිහකට කරන වෙන්න පුළුවන්. මගේ හැදෑරීම තියෙන්නේ අර හරි පොඩි දේවල් වල. දෙයක් දිහා කොහොමද බලන්නේ, දෙයක් මට පේන්නේ කොහොමද කියන එක තමයි මට හැමතිස්සෙම වැදගත්. මං දෙයක් ඉගෙන ගත්තට, මං දෙයක් කියෙව්වට ඒ දේ ඒ විදිහෙම ගන්න මං කොයිලාවකත් උත්සාහ කරන්නේ නැහැ. ඒක මට පේන විදිය කොහොමද, ඒක මම ලිව්වා නම් කොහොමද. සමහර ටිකක් ජනප්‍රිය පොත් එහෙම මං හැමතිස්සෙම හිතනවා මේක ලියන්න පුළුවන් මෙන්න මෙහෙම කියලා. අර ඒ වගේ පොඩි කාල්පනික ලෝකයක මං හැමතිස්සෙම ඉන්නවා. මං හිතන්නේ මගේ හැදෑරීම ඔය ඔක්කෝම එක්කහු වෙලා කෑලි කෑලි හරිම ශුද්‍ර පොඩි පොඩි දේවල් එක්කහු වෙලා තමයි හැදිලා තියෙන්නේ කියලා. අපි කතා කරමින් සිටින්නේ කාංචනා අමිලානිලියෝ කාල රේඛාව කියන මේ කාව්‍ය සංග්‍රහය ගැන.
ඔබ අසා සිටින්නට ඇති නිර්මාණකරණයේදී කවියේදී කොයිතරම් හැදෑරීමක් කරන්න ඕනද, සංස්කරණයක් කරන්න ඕනද, ඒ වගේම පුංචිම දේපවා කොයිතරම් නිරීක්ෂණය කරන්න ඕනද, ඊට පස්සේ නිරීක්ෂණය කරලා ගන්න දේවල් තමන් යොදාගන්නේ කොයි තැනටද කියන එක ගැන කොච්චර පරිස්සම් වෙන්න ඕනද, මේ වගේ බොහෝ කාරණා කාංචනා කතා කරා. ඒ කතාව ඇතුලේ ඔබට ගන්නට බොහෝ දේවල් තිබුණා. කවි කියන ඒවා අපිට කියවද්දී බොහොම ලස්සනට පෙනුනට ඒ කවි ලියන එක ලේසි නෑ. ඒ කවිවලින් චිත්තරූප මවන එක, සංකල්පරූප මවන එක තවත් අමාරුයි. කාංචනා කිව්වා එයා සංකල්පරූපේ මවාගෙන ඒකට අකුරු එකතු කරනවා කියලා. ඒක තවත් අමාරු ඇති. මේ වගේ ඉසියුම් මාධ්‍යයක් ඔබ හදාරන්නට, ඔබ එහෙම නැත්තම් කවි ලියන්නට බලාපොරොත්තු වෙනවනම් කොයිතරම් දේවල් හදාරන්න ඕනද, කොයිතරම් දේවල් නිරීක්ෂණය කරන්න ඕනද, කොයිතරම් දේවල් දිහා ඔබ අවධානයෙන් බලන්න ඕනද කියන කරුණු බොහොමයක් මේ සාකච්ඡාව ඇතුලේ ඇතුළත් වුණා. ඒ නිසා මේ කාව්‍ය සංග්‍රහය කියවා ගන්නට කියලා ආරාධනා කරනවා. ඒ සියල්ලත් ඔළුවේ තියෙtti. කෙටි විරාමයකට යාමටයි සූදානම්. එක්තරා වේගයකින් යම් සැතපුම් කණුවක් පහු කරන විට ක්‍රීස් ඔබ තිරිංග පෑගිය යුතු. යුෂ්මතාට පිස්සුද, වැරදිකරුද, නිවැරදිකරුද ඉන් පසුව අසන්නට හැකිය. හැප්පුවේ නැත ස්වාමීනි, මේ අකා පැන්නා. අන්න එහෙමයි ජීවිතය. හැම විට වරද ඔබ අත නැත. වෙනකෙකු පැන මැදට තීන්තක් ඉහින්නාක් මෙන් ඔබව නහවයි නොකළ වැරැද්දක. යුෂ්මතාට ඇප නැතත් තීන්ත පාර තදට කැතට විසුලුව පෙනෙන්නට පටන් ගති. තිරිංග තද කළ වාහන නලා හඬවමින් ඔච්චම් කරනු නියතය. මග දෙපස සැතපුම් කණු ඒවාට උරුම උද්දච්චකමින් පැලවී හිඳිනු ඇත. ඔබට ඇත්තේ නොපැලවෙන්න, ගැලවී යන්න, පාවී යන්න, තිරිංග තද නොකරන්න. මේ විප්‍රකාර විපරීත ජීවිතෙන් ක්‍රාස් දඩාස් අන්නේ හැප්පුම් සහ නවතා ගැනුම් දෙබස්සට බෙදා තේරුම් ගන්න. හොඳයි දැන් යන්න, ගිහින් යහපත්ව ඉන්න. තමුසිට පිස්සුද, යහපතක් මොකටද, ඉන්න විදියට ඉන්න දෙන්න. යහපත්තුන් බර වැඩි දැන්නම් ලෝකෙට. ක්‍රාස් දඩාස් බුදු අම්මෝ. මම කිව්වනේ ප්‍රේමයම තියෙන්නේ කියලා. මේක ඇතුළෙත් මට ප්‍රේමයක් වෙනවා කාංචන. ඒ කියන්නේ මේ කොච්චර දේවල් මේ ජීවිතය ඇතුලේ ඔබ කියවගන්න උත්සාහ කරනවාද කියන එක ඒකත් ප්‍රේමයක්. මට කියන්නට වමනා වුණා මේ අපි අර කලිනුත් කතා කරමින් හිටිය එක. ඔබ අර මේ පුංචිම පුංචි දේවල් විඳිනවනේ. එතකොට අපි නිකන් කතාවටත් කියනවා මේ ජීවිතේ විඳින්න නම් පුංචි දේවල් විඳින්න පුරුදු වෙන්න ඕන කියලා. මම හිතන්නේ ඔබ ඒක ප්‍රැක්ටිස් කරනවා සහ ඒක කවියට ප්‍රායෝගික යොදනවා. ඒක ඇත්ත. මම කවි ලියන්න ගන්නේ ඇත්තටම මේ මහා ලොකු සිද්ධි නෙවෙයි. හරිම මේ පොඩි සිද්ධි. සමහර වෙලාවට මේ හරිම මේ සමහර වචනයක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට නිකන් පොඩි මොකක් හරි මලක්, බීමටිච සිගරට් එකක්, මේ වගේ දේවල් වෙන්න පුළුවන්. ඒක වටා තමයි මගේ කවිය මං හදාගන්නේ. නිකන් අර මේ තුමසක් බඳිනවා වගේ මේ ඒක පොඩ පොඩ පොඩවට මම එහෙම හදාගන්නවා. මට හිතෙන්නේ අර කවිය කියන්නේ භාෂාවේ කඩලා ගන්න පුළුවන් අන්තිම පොඩිම ඒකකේ කියලා. එතකොට ඒකත් එක්ක අපි අර විශාලම ඒකකේ කුඩාවටම අරගෙන ඒක ආයේ විශාල කරන්න යන්න ඕනේ නැහැ කියලා මං හිතනවා. ඒක තවත් කුඩා කරලා ඒක හරිම සරලව නමුත් තමන්ට කියන්න ඕන දේ ඔක්කොම ටික ඒක ඇතුළට දාලා ලියන එක තමයි මම විශ්වාස කරන කවිය. මම ඒකට හරි කැමතියි. මොකද කවියකින් මගේ පාණ්ඩිත්‍යය පෙන්වන්න හරි මොන හරි මම වචන දන්නවා කියලා පෙන්වන්න හරි ඒක කිසිම වැඩක් නැහැ. කවියක් කියන්නේ කෙනෙකුට අරගෙන යන්න පුළුවන් දෙයක්. සාක්කුවේ දාගෙන හරි මෙහෙම ටක් ගාලා
හිත ඇතුළට දාගෙන හරි මොකක්හරි මේ කවිය අරන් යන්න ඕනේ. කවිය පැතිරෙන්නේ එහෙමයි. කවිය මුද්‍රණය වුණාට පස්සේ පොතකින් පොතකට පැතිරෙනවා හරි පොතකින් හිතකට පැතිරෙනවා හරි ඒ වගේ දෙයක් වෙන්නේ. ඉතින් එතකොට මට හිතෙනවා මේ පොඩි සිද්ධි තමයි රෝපණය කරන්න ඕනේ. ඒ පොඩි සිද්ධිය තමයි මම ගහක් විදියට හදන්න ඕනේ කියලා. ඔය මතේ තමයි මම ගොඩක් වෙලාවට කවි ලියන්නේ. මේක තව කවියක් තියෙනවා නාගසන්ධිය කියලා. නාගසන්ධිය තමයි අපි ඉන්නේ. මේ පොඩි 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 දේවල් හැමතිස්සෙම මුහුණු පොතටත් ලියවෙනවා නාගසන්ධිය වටේ ඉන්න මිනිස්සු ටික පරිස්සමෙන් ඇති කියලා මම හිතනවා. මොකද ඒගොල්ලන් ව එක එක විදියට දැකලා ලියවෙන කවි වගේම පුංචි කොටසුත් මමත් කියවනවා. ඒ නාගසන්ධිය තොන්නෝ වගේ සිද්ධි තියෙනවා. හරිම පොඩි දේවල් යන ඕන කෙනෙකුට ඒක පේනවා. ඉතින් නමුත් ඒක පෙවුනට ඒගොල්ලන්ට ඒක පෙනෙනවා විතරයි. ඒගොල්ලෝ ඒක හරියට දකින්නෙත් නෑ. ඒගොල්ලෝ ඒක කොහෙවත් ගෙදර අරන් යන්නෙත් නෑ ඒ සිද්ධිය. මම ගොඩක් වෙලාවට සිද්ධි ගෙදර අරගෙන යනවා. සමහර රූප ගෙදර අරගෙන යනවා. ඒගොල්ලෝ පාරේ ඇවිදිනවා මම ඒක ගෙදර අරගෙන යනවා. මං ගෙදර අරන් ගිහිල්ලා තමයි මම ලියන්නේ. මගේ අර ඒක විදිහක් වෙන්න ඇති. දේවල් හැමතිස්සෙම මම කොහෙන් හරි අරගන්නවා. අරගෙන එක්කව කරගෙන මේ මගේ මල්ලක් තියෙනවා ඇඟට. කොම්පෝස්ට් එකක් තියෙනවා කොහරි අර අජිත් තිලසේන කියනා වගේ අර මේ තැම්පත් කරපු කලාපයක් තියෙනවා. ඒ අජිත් තිලසේන කවියක් තියෙනවා තැම්පත් කරපු කලාපේ ගෑනු කෙනෙකුට ඇවිල්ලා තද බද ඉඳගෙන ඉන්නවා. එහෙම කතන්දරයක්. ඒ වගේ මේ පොඩි කලාපයක් මම හදන් තියෙනවා. ඒ කලාපේ තමයි මම ওই ටික දාගන්නේ. ඉතින් ඔය කුඩා දේවල් මං හිතන්නේ කවියෙකුට මහර වැදගත්. ඒක වෙන කලාපයක්. ඒ එහෙම කවි ලිවීම මං ඒ වගේ කවි ලිවීමට තමයි මම කැමති. ඉතින් මම හැමතිස්සෙම අත්හදාම් බැරීම් කර කර ඒකේ පුළුවන් තරම් පහලකට උඩකට එක එක පැතිවලට යන්න උත්සාහ කරනවා. අර මම කිව්වනේ මේ කවිවල ගොඩක් ප්‍රේමය පේනවා කියලා. ඒ ප්‍රේමය පේනවා වගේම මට මේ තව පේන එකක් තමයි මේ කවි ඇතුලෙන් මේ ලොකු උපහාසයක්. සමහර වෙලාවට මේ දේවල් අපිට ආදේශ වෙලා අපිට බැලෙන්න පටන් ගන්නවා. සමහරවිට වෙන වෙන දේවල් වලට ආදේශ වෙනවා. ප්‍රේමය ඇතුලේ සමහරලාවට උපහාසය පේනවා. මට මේ ප්‍රේමයම තියෙන තැවරිච්ච කවිවල පව කවි ඇතුලේ උපහාසය හංගන එක ගැන කතා කරොත් කවි ඇතුලේ උපහාසය හංගන එක ටිකක් ඒක දරුණු වැඩක්. ඒක නරක වැඩක් සමහර වෙලාවට. ක්‍රූර වැඩක් සමහරලාට. හැබැයි මම ඒක කරන්න හරි ආසයි. පොඩි මගේ ලිවීමේ හරි මං විනෝදයක් ලබන කෙනෙක්. ඒක කවි ලියලාද කෙටි කතාවක් ලියලාද නවකතාවක් ලියලාද නැහැ. මං හැමතිස්සෙම විනෝද වෙනවා. මම ලියපු එකක් කියවල සමහරවිට මට හිනා යනවා. ආ කියලා ඒක හිනා යන වැඩක් කියලා. ඒ වගේ අර මං හිතන්නේ අර ලිවීමට අවංක වීම හරි තමන්ට ඕන දේ ලිවීමෙන් තමයි තමන්ට හරි තමන්ට හිනා වෙන්න පුළුවන් වෙන්නේ. මිනිස්සු කොහොමත් තමන්ට හිනා වෙන හරි අකමැතිනේ. හැබැයි තමන්ට හිනා වෙන්න පුළුවන් වෙච්ච දැන ඉඳගෙන අර තියෙන ඊගෝ එහෙම පොඩ්ඩකට කඩලා යනවා. ඒක ජීවත් වෙනත් හරි පාසෙයි සමහරවිට නාරායන්ලා වගේ නේද තමන්ටත් හිනා වෙන ගමන් අනුන්ටත් හිනා වෙන. එතකොට ඒක අර බොහොම හෘදයාංගමව කරන වැඩක් මිසක් අපහාසයකට කරන දෙයක් නෙවෙයි. ඇත්තටම ආදරය ඇතුලේ හරි ජීවිතය ඇතුලේ හරි කොයිතරම් විහිළු විප්‍රකාර දේවල් තියෙනවද ඔබ බලන්න. නිකන් දැන් මම කාංචනා ආශ්‍රය කරලා තියෙනවනේ. මම මේ නැවත නැවතත් කියනවා. එතකොට මට කාංචනාව දකිනවා මේ සහ මට දැනෙනවා කාංචනාව මේ ඕනම මේ අසීරු අවස්ථාවක් වුණත් කාංචනා හිනා වෙලා මේ ඒක විහිළුවකට ගන්නවා. හැබැයි ඒ විහිළුව කියන එක මං ඒක කිසි ආකාරයකින් නරක විදියකට නෙමෙයි කියන්නේ. මේ දේවල් වල තියෙන උපහාසය අය ගන්නවා කියන එක මං හිතන්නේ ජීවත් වීමේදී පවා ඔබ ඒක මේ නැවත නැවත කරමින් ඉන්නවා. මං හිතන්නේ ඒක ලේසි ක්‍රමයක්. අපි ජීවත් වෙන්නේ හරිම අසීරු මේ සිස්ටම් එකක් ඇතුලේ. විශේෂයෙන්ම අපි වගේ රටක ලේඛකයෙකුට හරි මාධ්‍ය වේදිකෙකුට හරි ජීවත් වෙම හරිම අසීරු. ඒක තමයි ඇත්ත කතන්දරේ. මේ අසීරුවත් එක්ක ෆයිට් කර කර මේ 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 කළු ගල් එක්ක මේක හැපි හැපි ඉන්න එක හරි වෙහෙස කරයි. එතකොට ඒකේ මැද්දෙන් යන පොඩි නිකන් දියසීරාවක් වගේ මැද්දෙන් යන්න අපි ක්‍රමයක් හොයාගන්න ඕනේ. මං හොයාගත්ත ක්‍රමේ තමයි උපහාසය. මම ඒකට කරන්න මම කකර යම් දෙයකට කරන්න ඕන දෙයක් මම කරනවා. නමුත් මම ඒක එලියට ප්‍රොජෙක්ට් කරන්න කැමති උපහාසාත්මකව. මේ කරන මාර සීරියස් වැඩ හරි මහා විහිළු. ඒ විහිළු වලින් ඒක එලියට පෙන්වුවාට පස්සේ අර තීන දරුණු ගතිය සමහරලාට අඩු වෙනවා. සමහරලාට අපිට වෙන කවුලුවක් කරනවා මේක තේරුම් ගන්න. ඇයි මෙහෙම වුනේ? ඇයි මෙහෙම මේ දේවල් වෙන්නේ?
එතකොට අපිට ඒක විදගන්න පහසු වෙනවා සහ ඒකට උත්තරයක් හොයාගන්න ලේසි වෙනවා. මොකද අපි කේන්තිකින් හරි වෛරකින් හරි නෙවෙයි අපි ඒකට මූණ දෙන්නේ. ඒක උපහාසාත්මකව ඒක දිහා බලමින් මම ඒකට මොකක් හරි උත්තරයක් හොයන එක ටිකක් මානසිකව හරි පහසු දෙයක්. ඒක ප්‍රැක්ටිස් කරොත් ඒක ජීවිතේට සැහැණ ආලෝකයක් වෙනවා, පහසුවක් වෙනවා. සමහර කවිවල කාංචනා මේ අර අලු යට ගිනි පුපුරු වගේ තියෙනවා. සමහර මේ කවිවල දැන් අපිට මේ කාල වේලාව ඉක්ම යන හින්දා සමහරලාට ඒ කවිවල උදාහරණ ඉදිරිපත් කරගන්න අපහසු තත්ත්ව එනවා. නමුත් මේ ඔබ කියවා ගන්න කියලා ආරාධනා කරනවා කාල රේඛාව. එතකොට ඔබට අහුවෙයි අලු යට ගිනි පුපුරු වගේ ඒවා. ඊට පස්සේ සමහර ඒවා හිටිය ගමන් පුපුරනවා. දැන් ඔබේ එහෙම පිපිරිච්ච තැන් තියෙනවා. දැන් මේ උපක්‍රමය කොහොමද ඔබ හදාගන්නේ? ඒක ටිකක් කපටි උපක්‍රමයක් මම පාවිච්චි කරන. සමහර වෙලාවට මං ඉඩ තියලා තියෙනවා කියවන කෙනාට ගෙදර වැඩක් කර එයාට මොකක් හරි දෙයක් කරන්න ඉඩක්. එහෙම තමයි මං හිතන්නේ මම කියවන කෙනා පාඩකයත් එක්ක මගේ සම්බන්ධතාවය හදාගන්නේ. එයාට මේක ඇතුළේ ඇවිදින්න පොඩි පාරවල් ටිකක් අතුරු පාරවල් ටිකක් මං කපලා තියෙනවා. සමහරවල් මං බොරු වලවල් කපලා තියෙනවා වැටෙන්න. සමහර වෙලාවට එහෙම මුකුත් නැතුව අර ඔයා කියපු අර දුම් බෝම්බ බෝම්බ මං අග්ගල පත්තු කරනවා. ඒක මං හිතන්නේ සමහරවිට මං නොහිතා කරනවා, සමහරවිට සෑහෙන දැනුවත්ව හිතලා කරනවා. ඒක ඉතින් මගේ කවියේ කපට උපක්‍රමය. ඒකට මං ආසයි. මේකේ කවියක් තියෙනවා මේ මෙහෙම නැතුව කියලා. අර නාගසන්ධියේ කඩ ගැන එහෙම අපි කතා කරා, නාගසන්ධියේ දේවල් ගැන කතා කරා. ඊට පස්සේ කාංචනා දකින පුංචිම පුංචිම දේවල් වලින් කාංචනා ඇවිලින්නේ කොහොමද කියලා අපි කතා කරා. ඇතුළු හදක් තිබිලා ඇය ඊට පස්සේ ඇගේ ප්‍රකාශනයේදී කොහොමද බොහොම උපහාසාත්මකව බොහොම ආදරයෙන් බොහොම ගිනි පුපුරු වගේ වෙලාවකට මේවා ඉදිරිපත් කරන්නේ කියලා. ඉතින් මේ දේවල් ටිකක් සංකලනය වෙච්ච කවියක් කියලා මට හිතෙනවා. මෙහෙම නැතුව කියන කවිය ටානි අපි ඉදිරිපත් කරමුද? ගේ ළඟ කුඩා කඩය ඉඳහිට මගේ යක්ෂය අවදි කරවන පැරකුම්බදත් බෙහෙත් මැද ලුණු දෙහි එල්ලන් ඉන්න විශාල බුජම්වල හැකරැලි හැඩේ මුරුක්කු බහ තබන නිතර නැට්ට වනවන බව් බව් කියන පාට දෙකේ බල්ලන් සිටින ඉඳහිට ලේනුන්ට කෑම දමා උන්වත් කඩේ ඇතුළට ගෙන්නා ගන්න උන් ලේන් දත්වලින් ටිපිටි පැකට් හිල් කරන විනාඩි පහට දහයට රේල් පාර පැන මම එහෙ ගිහින් එන ඒත් කඩේ විස්සරෙන් මගේ බොකු බඩවැල් පවා ගිනි ගන්න ඒ ගින්නෙන් දැවි දැවි මලකඩ ගේට්ටුවෙන් ඇතුළට වදින ගොළු බෙල්ලකු මෙන් හෙමිහිට මගේ අවර්ණ කාමරයට වැදෙන නෙට්ෆ්ලික්ස් ද ටොරන්ට් ද ලොකු ගමන් යන්න මට අඬ ගසන කැටෝ ගොස් කොරවායි ගෝත්‍රිකින් මද අතරමං කරන මට රහසිනුත් ඇඬෙන ඉකි ගැසෙන උරිස් පවා රිදුම් දෙන ඒ අතර කන්තෝරුවේ ලිපි කකුල් කොනිටන මට ඕනේ පොඩි කඩේ නතර වෙන්න බු බු බල්ලන් අත ගන්න හැකරැලි මුරුක්කු කමින් රේල් පාරේ වාඩි වී ඉන්න එහෙම බැරි නම් ගඟක මූදක පනින්න මෙහෙම නැතිව වෙන ඕනෑම විදියකට ඉන්න. දැන් කාංචනාගේ තියෙන විශේෂත්වයක් මම ඒක ඔබට කියන්නම ඕනේ. කාංචනා යනවා මේ සමහර වෙලාවට මේ භාෂා ප්‍රයෝග ඇතුලේ මේ හැදෑරීම් වල තිබුණු මේ පැරණි භාෂාවට සමහරලාට පුරාතන ගද්‍ය පද්‍ය වගේ විදි අහු ඇයට අහු වෙනවා කියලා අපිට මේ කවිය ඇතුලෙන් පේනවා. ඊට පස්සේ ඇයි ඊටාම නූතනයට එනවා. ඊට පස්සේ ඇය විවිධ ශබ්ද පවා තමන්ගේ කවිය ඇතුලේ සජීවී ලෙස යොදා ගන්නවා. ශබ්දත් කතා කරනවා, බල්ලෝ පුරනවා, සමහරට සලංගාල වැටෙනවා, වාහන තිරිංග ගහනවා ක්‍රාස් කියලා, මේ වගේ සද්ද කතා කරනවා. මේ සියලු උපක්‍රම ටික දැන් කාංචනා ඒවත් එක්කම මේ නවීන තාක්ෂණයත් බොහොම හොඳින් ඇසුරු කරන කෙනෙක් සහ ඒවත් එක්ක නිරන්තර යාවත්කාලීන කෙනෙක්. මේ සේරම කොහොමද කාංචනා එකට එකතු කරගන්නේ? ඒක මමත් දන්නේ නැහැ කොහොමද එකතු කරගන්නේ කියලා. මම හිතන්නේ නැහැ එකතු වෙනවා ඉබේම. මම ඉන්නේ මොකක් හරි එක ගමනකනේ. ඒ ගමන ඇතුලේ කවිය කියන එක මට මහර වැදගත්. මම ඇත්තටම කැමතිව මාව කිවිඳියක් කියලා හඳුන්වනවට වෙන අනිත් ටයිටල් වලට වඩා.
මේ ගමන ඇතුළේ තමයි මං ඔය ඔක්කොම දේවල් එක්කහු කරගෙන ඉන්නේ. මට මට ඕන වෙනවනේ එක්කහු කරගන්න. දැන් මට ඔය කියන විදිහේ පොඩි පොඩි සිද්ධි, මේවා ලියන්න උපක්‍රම, මං හිතන්නේ මම අර මුළු වෙලාවම ගත කරන්නේ ඔය දේවල් ගැන හිතමින්. මම වෙන වැඩක් කරත්, මම ඔය ගංගක මූදක නාන්න ගියත් මම සමහරට ලිවීම ගැන තමයි හිතන්නේ. මේක මං හිතන්නේ මට එකෙන් ගැලවෙන්නත් බෑ. ඒක අතෑරලා වෙන වැඩ කරා කියන එකේ තේරුමත් නැවතත් අර වැඩේම තමයි. ඉතින් මං හිතන්නේ මේවා ඉබේ එකතු වෙන්නේ. සහ මම ගිහිල්ලා රාක්ක වලින් අරගන්නවා වගේ දේවලුත් තියෙනවා. ඒක ඇත්තටම මට විශ්වාස කරන්න හරි අමාරුයි. අපි කතා කරමින් සිටින්නේ කාංචනා අමිලානි ලියූ අලුත්ම කාව්‍ය සංග්‍රහය කාල රේඛාව. කියවා ගන්නට කියලා ආරාධනා කරනවා ඔබට. ඔබේ ජීවිතයේ එක තැනකට ගිහිල්ලා එක පාරම තවත් තැනකට යන්න, එක මනෝභාවයකින් නම් තවත් මනෝභාවයකට එක පාරම පණින්න, එහෙමත් නැත්නම් ඔබ ප්‍රේමය කියලා හිතාගෙන ඉන්න එකට තව තවත් අර්ථකථන එකතු කරගන්න, ඔබේ ජීවිතයේ තව බොහෝ තැන්වල ඔබ නැවතුණු තැන්වලට ඒ දේවල් සිද්ධ වුණේ කොහොමද කියලා පොඩි පුංචි එළියක් පත්තු කරගන්න. මේ දේවල් ඔක්කොටම හරියන බොහෝ දේවල් මේ කවිපොත ඇතුලේ තියෙනවා. ඒ ඇතුලේ විතරක් නෙමෙයි, ඇයි ලියපු කෙටි කතා සංග්‍රහයේ කාව්‍ය සංග්‍රහ දෙකක්, නවකතාව, මේ සියල්ල ඇතුලේ මේ වගේ පොඩි ගිනි පුපුරු තියෙනවා. සමහර ඒවා ඒවා අළු යට තියෙනවා, සමහර ඒවා පුපුරලා තියෙනවා. මේ සියල්ලම කියලා අවසාන වුණාටත් පස්සේ මට ඔබට කියන්න තියෙන්නේ, කවි කියන්නේ හැම පැත්තෙම තමන්ගේ හදවත රිදුම් දීලා, ඒ රිදුම් සමහර වෙලාවට වින්දනයක් වෙලා, එහෙමත් නැත්නම් විඳවීමක් වෙලා, ඒ විඳවීම හෝ වින්දනය කරපු දේවල් නැවත වාරයක් එළියට දැමීමක්, ඒ හැමදේම ඔබ ගාවත් මම ගාවත් තියෙනවා. එකම දේ අපි දන්නේ නැහැ, ඒක කොහොමද මේ තරම් ලස්සනට ලියන්නේ කියලා, මේක කොහොමද මේ තරම් ලස්සනට ඉදිරිපත් කරන්නේ කියලා. ඒකට බොහෝ වෙහෙසක් ගන්න ඕන බව ඔබට ඇගේ කතාවෙන් පැහැදිලි වෙන්නට ඇති. ඇය කොයිතරම් හදාරනවද, ඇය කොයිතරම් ඉවසනවද, ඇය කොයිතරම් සංස්කරණය කරනවද, ඇය වචනත් ගැන කොයිතරම් ලෝභකමකින් ඒ වචන පාවිච්චි කරනවද, මේ සියල්ල ඔබට වැටහෙන්නට ඇති මේ කතා බහ ඇතුලේ. කාංචනා අමිලානිට බොහොම ආදරයෙන් සමුදෙන ගමක්. අපි හරි කැමති ඔබේ කාව්‍ය මාර්ගය මේ විදිහේ මේ අත්හදා බැලීම් සමකාලීන යෙහෙලියක් විදිහට මම ඔබ ගැන ආඩම්බර වෙනවා. ඒක ගැන කියන්න මම මැලි වෙන්නේ නැහැ. ඇගේ කාව්‍ය මග ඇයට වෙනස් ආලෝකයක්, අපේ කාව්‍ය මගට වෙනස් ආලෝකයක් එල්ල කරලා තියෙනවා. ඒ සියල්ලට ස්තුති කරලා, වැඩසටහනට ආවටත් ස්තුති කරලා, ටානියා බොහොම ලස්සනට කවි ඉදිරිපත් කරා ඇයටත් ස්තුති කරන ගමන් පොතයි හිතයි අද නිමාවක් දකින්නයි බලාපොරොත්තු. ඔබට සුබ සතියක්.